ඉතින් මං අද කතා කරන්නේ මම හිතනවා ඔයාට ගොඩක්ම වැදගත් වෙන මාතෘකාවක් කියලා. ගොඩක් ආයතන ලංකාවේ තියෙනවා ඒගොල්ලන්ගේ මූල්‍ය වර්ෂය, එහෙම නැත්නම් ඒගොල්ලෝ ගිණුම් හදන වර්ෂය අප්‍රේල් ඉඳලා මාර්තු නොවන ආයතන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බැංකුවක් වගේ ආයතනයක් තියෙන්නේ ජනවාරි ඉඳලා දෙසැම්බර්. ඒ වගේම තවත් සමහර ආයතන තියෙන්න පුළුවන්, NGO වගේ දේවල් තියෙන්න පුළුවන්, මේක වෙනස් පීරියඩ් එකක් තියෙන. එහෙම නැත්නම් සමහර කම්පනීස් තියෙන්න පුළුවන් ජූනි ඉඳලා ඊළඟ අවුරුද්දේ ජූලි වෙනකම්. මේ විදිහට වෙනස් පීරියඩ් තියෙන ආයතන තියෙන්න පුළුවන්. මෙහෙම එකක් ආවොත් දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති. බදුවලදී තක්සේරු වර්ෂය කියලා කියන්නේ 24 25 කියලා කිව්වොත් 24 අප්‍රේල් පළවෙනි ඉඳලා 25 මාර්තු 31 දක්වා. දැන් ඔයාට තේරෙනවා ඇති ඔයාගේ accounting period එකයි taxable period එකයි දෙකක්. accounting period කියන්නේ ජනවාරි දෙසැම්බර්, taxable period අප්‍රේල් ඉඳලා මාර්තු වෙනකම් යන. දැන් ඔයාට ගැටලුවක් ඇති. ඉතින් 2017 අංක 24 කියන දේශීය ආදායම් පනතේ 20 වෙනි වගන්තිය තමයි මේකට අදාළ වෙන්නේ. ඉතින් මේක 2021 අංක 10 කියන සංශෝධිත පනතෙන් මේකේ තිබුණු වැරද්ද හදනකම් මේක ලොකු ගැටලුවක් වුණා හැමෝටම. මේකේ තිබුණ ගැටලුව තමයි මුලින්ම මේකේ 20 වෙනි වගන්තිය තිබුණේ year of assessment එක ඔයාට වෙනස් කරගන්න පුළුවන් කියලා. හැබැයි year of assessment කියන එක එකයි. අපිට වෙනස් කරගන්න පුළුවන් accounting period එක විතරයි. ඉතින් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන නිසා අද වෙනකොට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා accounting period එක වෙනස් නම් ඔයාට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාට මේක request එකක් විදිහට දීලා මේ accounting period එක වෙනස් කරගන්න ඉල්ලීමක් කරන්න. ඉතින් එතනදී ඔයා හිතන්නකො ජනවාරි ඉඳලා දෙසැම්බර් හදන්න කියලා. එහෙනම් ජනවාරි දෙසැම්බර් නම් ඔයා දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාට මේ request එක කරාට පස්සේ ඔහු අනුමත කරනවා audited figures. ඒ කියන්නේ ඔබ ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකන් ගිණුම් හැදුවට කමක් නැහැ. හැබැයි විගණන වාර්තා එම වර්ෂයටම ඔයාට ලබා දීමේ හැකියාවක් තියෙනවා. තක්සේරු වර්ෂේ වෙනස් වුණත්. උදාහරණයක් විදිහට මම ගත්තොත් 24 25 කියන්නේ 24 අප්‍රේල් ඉඳලා 25 මාර්තු 31 වුණාට ඔයාගේ ගිණුම් වර්ෂය වෙන්නේ 24 ජනවාරි ඉඳලා දෙසැම්බර් 31. මේ දෙකම පිළිගන්නවා. කොමසාරිස් ජෙනරාල්වරයා මේකට විශේෂ අවසරයක් ලබා දෙනවා. ඔයාට කරන්න පුළුවන් සෙක්‍රටේරියල් ඩිවිෂන් එකට මේක ඔයාගේ රික්වෙස්ට් එකක් විදිහට දෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ විදිහට රික්වෙස්ට් එකක් විදිහට දුන්නාට පස්සේ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා මේකට කරන්න ඕන මොකද්ද කියන එක ඔහු ලියලා වෙනවා. ඉතින් ඔහුට මේක ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවකුත් තියෙනවා. විශේෂයෙන්ම ට්‍රස්ට් එකක් හරි කම්පැනි එකක් නම් මෙන්න මේ රික්වෙස්ට් එක කරන්න පුළුවන් කියලා 20 වෙනි වගන්තිය පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් මේක කරගත්තට පස්සේ ඔයාට තියෙන වාසියක් තමයි ඔයාට ටැක්ස් එකක් ගෙවාගෙන යන්න පුළුවන් සාමාන්‍ය ඩියු ඩේට් වලටම. සාමාන්‍ය ඩියු ඩේට් කියලා කියන්නේ මම මීට කලින් වීඩියෝ ගණනාවක් කතා කරලා තියෙනවා. අප්‍රේල් මැයි ජූනි වලට පස්සේ ඔයාගේ පළවෙනි ගෙවීම කරන්නේ අගෝස්තු 15, ඊළඟ ගෙවීම කරන්නේ නොවැම්බර් 15, තුන්වෙනි ගෙවීම කරන්නේ පෙබරවාරි 15 සහ අවසාන වාරිකය ගෙවන්න තියෙන්නේ කාර්තුමය වාරිකය ගෙවන්න තියෙන්නේ මැයි 15. ඊට අමතරව සැප්තැම්බර් 30 ඔයා අවසාන ගෙවීම කරනවා, නොවැම්බර් 30 වාර්තාව දානවා. මේක ජනවාරි දෙසැම්බර් කම්පනි වලටත් අදාළයි. ඉතින් මේ 2021 අංක 10 කියන සමාගම් පනතේ 20 වෙනි වගන්තියට ආපු සංශෝධනත් එක්ක මේකේ පැහැදිලිව කියලා තියෙන දෙයක් තමයි accounting period එක ජනවාරි දෙසැම්බර් වුණත් ගෙවීම් කරන්න ඕන සාමාන්‍ය තක්සේරු වර්ෂයක විදිහටමයි. ඒ කියන්නේ ජනවාරි පෙබරවාරි මාර්තු ඔයාගේ පළවෙනි කාර්තුව වුණාට ඔයා බදු ගෙවන්න ඕන පළවෙනි බදු ගෙවන්න ඕන අගෝස්තු 15ට කලින්. ඉතින් මේ විදිහට මේ පනති වෙනස්කමක් තියෙනවා. ඉතින් ඔයා මේ බලන ඔයාගේ accounting period එක වෙනස් නම් අනිවාර්යයෙන්ම දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් මේ අවසරය ලබා ගන්න ඕන කියන එක මතක තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම තාමත් tax advice app එක download කරගෙන නැත්නම් දැන්ම Google Play හරි Apple Store ගිහලා tax advice app එක download කරගන්න. ඒ වගේම ඔයාලා tax ගැන ඕනම ගැටලුවක් තියෙනවා නම් tax advice.com ඔබේ බලන්න.